දැන් අඳුරකට පයින් ගැව්වා සඳාන මහ ගොඩක් විසිවෙන රටේ සඳාන ඔක්කොම ටික අරගෙන ඉවර වෙලා ඉන්න අපේක්ෂකයෝ ටික ඔක්කොම එක පැත්තක හේතු කරලා බැලුවට පස්සේ අපිට ජනාරගල සඳානින් විදිහට පේන එක තමයි මේ අපේක්ෂකයෝ සියලු දෙනා මේ අපේක්ෂක සියලු දෙනාගේ සඳාන පක්ෂ සියලු දෙනාගේ වැඩපිළිවෙල එකක් බවට පත් වෙලා තියෙනවා. එතකොට හරි පැහැදිලි සඳාන ගොඩක් පක්ෂ ගොඩක් ඒ වගේම අපේක්ෂකයෝ ගොඩක් ඒ අපේක්ෂකයෝ ගොඩ ඔක්කොම එකතු කරලා බැලුවට පස්සේ සියලු දෙනාගේ වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙන්නේ මේ රට තවත් මේ රට අරාජිකත්වයට ඇදගෙන යන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ආර්ථික අයුක්තිය ආර්ථික අසාධාරණත්වයට මුල් තැන දෙන වැඩපිළිවෙල තමයි ඒ හැමෝගෙම තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල මෙරටේ ජනතාව තව තවත් ගිල්ලන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒ වගේම ඉන්දියානු ආධිපත්‍යවාදයට යට වෙලා ඉන්දියාව ලොකු අයිය විදියට සලකගෙන රටේ සම්පත්තික ඔක්කොම ඉන්දියාවට දෙන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒ වගේම චීනයේ ඇමරිකාවේ බලදේශ පාලන ව්‍යාපෘතියට මේ රට නතු කරලා දෙන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒ නිසා අපි ජනාරගල සඳහන් විදියට මේ රටේ ජනතාවට කියනවා මෙරටේ වැඩපිළිවෙලක් කවුරුත් ඉදිරිපත් කළේ නැහැ. ජනතාවගේ වැඩපිළිවෙලක් ජනතාවගේ ප්‍රතිපත්තියක්. ඒ නිසා තමයි අනිත් හැමෝම අර ගම් වතුරක් ගැලුවට පස්සේ පාවෙලා යන කොටේට ඔක්කොම ටික එකතු වෙනවා. නයි මුගටි ගැරඬි කැරපොත්ත පත්තෑයෝ ගැඳවිලෝ ඔක්කොම ටික එකතු වෙනවා වගේ රනිල් වික්‍රමසිංහ ආව පාරේම මේ රට ගෙන යන්න සියලු පාක්ෂිකයෝ ටික සියලු දෙනා එකතු වෙලා ඉන්නවා. හැබැයි ඒකට එහා ගිය විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් අරගෙන තමයි අපි ජනතාවගේ ප්‍රතිපත්තිය විදිහට මේ රටට ජනතාවගේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යට වෙන්නේ කොහොමද රට ගොඩගන්නේ? අනිත් රටවල් එක්ක කතා කරලා කොහොමද නැයි අරමුදේ බේරගන්නේ? ඒ වගේම ඉන්දියාවට යට වෙන්නේ නැතුව කොහොමද ආයෝජන අවස්ථා හදාගන්නේ? ආයෝජනයක් කරන්නේ කොහොමද? අනිත් දේශපාලන වැඩපිළිවෙල වලට යට වෙන්නේ නැතුව කොහොමද රටේ ස්වෛරීත්වය ස්වාධීනත්වය තියාගන්නේ කොහොමද? ඒ වගේම අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණන්න නැතුව රටට යන්න පුළුවන් වැඩපිළිවෙල මොකද්ද? තරුණයා ශිෂ්‍යයා එයාලගේ අනාගතයට ගැලපෙන වැඩපිළිවෙල මොකද්ද? හැමදාම අවුරුදු වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත් කරලා තිබුණු සිංහල තමිල් මුස්ලිම් ඒ වගේ මෙතනින් ඇරිලා කඳු කරකල් තමිල් ජනතාවගේ ජාතික ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියන මෙන්න මේ වැඩපිළිවෙල සියල්ල ඒකාබද්ධ කරගෙන තමයි ජනාරගල සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඉදිරි ජනාධිපති වෙන්නේ ඉදිරිපත් වෙන්නේ. ඒතරේ ඉදිරිපත් කරන්නේ නුවන් ගෝපගේ සහෝදරයා. ඒතර නුවන් ගෝපගේ සහෝදරයා කියලා කියන්නේ පහුගිය කාලේ මෙරටේ ජනතාවගේ විවිධ ප්‍රශ්න වලට සටන් වලට බැඳියත් වුණු නුවන් ගෝපගේ සහෝදරයා. ඒතර ඔහු එක පැත්තකින් අරගල කරුවෙක්, එක පැත්තකින් ජනතාවගේ නීතිඥයෙක්, එක පැත්තකින් මෙරටේ සටන් කරුවෙක්, ඒ වගේම එක පැත්තකින් ඔහු තමයි මේ පාර ජනාධිපති වෙනට අපි ඉදිරිපත් කරන ජනතාවගේ අපේක්ෂකයා. එතකොට නුවන් ගෝපගේ සහෝදරයා ඉදිරි මැතිවරණයට ජනාරගල සන්ධානයේ නියෝජනය කළ ඉදිරිපත් කරනක මම ඔහුගේ ලකුණ විදියට ජනාරගල සන්ධානයේ සලකුණ විදියට ලාංඡනය විදියට අපි තෝරාගෙන තියෙනවා සියලු දෙනාගේ අදහස සහිතව කුඩේ ලාංඡනය. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා ඔබ ඉදිරි මැතිවරණයේදී මැතිවරණ පොළට යන්න, ඡන්ද පොළට යන්න. ඡන්ද පොළට ගිහිල්ලා ඊට කලින් මේ වැඩපිළිවෙල කියවන අපි එනවා ඔබේ ගමට. අපි එනවා ඔබව දැනුවත් කරන්න. අපි අරන් එනවා මේ වැඩපිළිවෙල ඔබේ නගරෙට ගමට රැස්වීම තියෙති. ඊට පස්සේ මේ වැඩපිළිවෙල බල්ල ගිහිල්ලා අපි ඔබට ආරාධනා කරනවා එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා ඔබ මේ රටේ ජනතාව ජයග්‍රහණය කිරීම සඳහා මැතිවරණයේදී ඡන්දේ පාවිච්චි කළ යුත්තේ කුඩේ ලකුණ. ඒකට හේතුව තමයි මේ කුඩේ ලකුණෙන් ජනාරගල සන්ධානයේ ඉදිරිපත් වීම ඇතුළේ තමයි රටේ විකල්ප ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ජනතාව විශ්සරහට එන්නේ. එහෙම නැත්නම් අපිට වෙයි ඉදිරියේදී නැත්නම් අපිට වෙයි මේ යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාරම යන්න, මේ යන රටේ සම්පත්තික විකුණන පාරම යන්න. හැබැයි අපි හිතනවා එතනින් එහා ගිය වැඩපිළිවෙලක් ඕන. ඒ නිසා අයුක්තිය දෙරෙහිව, අසාධාරණයේ දෙරෙහිව, ආර්ථික අසාධාරණත්වයේ දෙරෙහිව, ඒ වගේම මේ පීඩාකාරී බදු ප්‍රතිපත්තියේ දෙරෙහිව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙරෙහිව, ඉන්දියන් චීන ඇමරිකන් ආධිපත්‍යවාදී මැදිහත් වීමට එරෙහිව, මේ රටේ තියෙන විරකියාවට එරෙහිව, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව, රනිල් වික්‍රමසිංහලාට එරෙහිව, නාමල් රාජපක්ෂලාට එරෙහිව, ඒ වගේම මේ වැඩපිළිවෙලේ යන විපක්ෂයේ අපේක්ෂකයෝ ජනතා වැඩ විපක්ෂයේ වැඩපිළිවෙලට එරෙහිව කුඩේ ඔසොම් එහෙම නැත්නම් කුඩේ ඉහළමු, ඒ කුඩේට ඡන්දය පාවිච්චි කරමු කියන යෝජනාව අද දවසේදී ජනාරගල සන්ධානයේ විදිහට කරනවා.